හරි අපි අද ට්‍රැවල් ටු විලේජ් දෙවෙනි වීඩියෝ එක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි වීඩියෝ එකට අපි ලොකු සූදානමක් තිබුණෙත් නැහැ. වෙනත් ගමනක් යන ගමන් කරේ අදහස ආවේ එදාට නිසා. දැන් අද යනවා අපි ගල්ගමුවට. අදත් හැබැයි යන්නේ මේ අරමුණින්ම නෙමෙයි වෙන වැඩකට. මේ අපේ තුෂාර් මගේ මිත්‍රයාගේ දුව මේ සැරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබාගෙන තියෙනවා. ගල්ගමුව සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය තමයි මේ ඉගෙන ගන්නේ. ඉතින් අපි අද යන්නේ යාව බලන්න. මොකද විශේෂ සිද්ධියක් තියෙනවා. ප්‍රතිඵල ආව දවසේම එයා ලොකු ළමයෙක් වෙලා තියෙනවා. ඉතින් තෑගි එහෙමත් අරගෙන අපි මේ අනවසරයෙන් තමයි එහෙට යන්නේ. මේ කොරෝනා කාලේ හින්දා කාටවත් එයාලා ආරාධනා කරේ නැහැ. නමුත් අද චාරිත්‍ර සිද්ධ වෙනවා කියලා දන්න හින්දා අපි යන්න යනවා එහෙට. පුළුවන් තරම් ආරක්ෂක විදියට ආරක්ෂිත විදියට තමයි අපි යන්නේ. අපි යන්නේ මෙතනින් දළදාගම හරහා ගල්ගමුවට ගිහිල්ලා ගල්ගමුවේ නාන්නේරිය පාරේ ඉහළගම දක්වා තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තියෙන්නේ අපි යන වාහනේ, මගේ බයික් එක. අපි ගිහිල්ලා බලමු ඒ ගමේ තත්ත්වය. මොකද වල්ලලි ප්‍රශ්නේ එහෙම බරපතල විදියට තියෙන ප්‍රදේශයක්. ගිහිල්ලා බලමු එහෙ මොනවද සිද්ධ වෙන්නේ කියලා. මේ ඇවිල්ලා බහිද්දිම ඔන්න කට්ටිය ඊළඟ චාරිත්‍රයට ලෑස්ති වෙනවා. කඩුළු පයින් ලෑස්තිය. මේ විහිළුවක් නෙමෙයි. මේ ඉස්සරලම ගෙදරින් එළියට බහින අවස්ථාව බලමු කොහොමද කරන්නේ කියලා. ඒ මේ මෙයාට තමයි අතරමඟදී මම පුවක් ගත්තේ. මේන් ඔයාගේ පුවක්. මේ තමයි අර මං කලින් වීඩියෝ එක කරලා කොම්පෝස්ට් හදන හැටි මට කියලා දුන්න ඒ මහා ශ්‍රේෂ්ඨ පුරුෂයා. ඒකද ගන්න? ඔව්. මෙයා තමයි ඒ හරිම පරිසරයට ආදරේ කෙනෙක්, හිටපු ගුරුවරයෙක්, සමත මණ්ඩලයේ සමාජිකයෙක්, හරි වෙනස් අදහස් තියෙන මනුස්ස අදහස් තියෙන මනුස්සයෙක්. මෙයා ගැන අද දවසේ ඇතුළත අපිට කීපතරයක් කියන්න පුළුවන් වෙයි. මෙයාගේ ගෙදරත් මෙයා ගියාට අපි මේ තාත්තා කියන්නේ තුෂාරගේ තාත්තට මේ කට්ටියට දැනගන්න මෙහෙම කියන්නේ. අර මං හැදුවා වගේ කොම්පෝස්ට් හදන සරල ක්‍රමේ තාත්තත් පාවිච්චි කරනවා. අපි තාත්තත් එක්කම ගිහිල්ලා තව ටිකින් ඒ ටික බලමු. මේ ඉන්නේ තුෂාර, මේ ඉන්නේ දුව, දුවලා දෙන්න මේ පොඩි එක්කෙනා ඔය කටේ ඇඟිල්ල ගහන් ඉන්නේ. මෙන්න ලකුණු 198ක් ගත්තු අපි කුරුකුරු කුරුකුරු ලකුණු 198ක් ගත්තා. ඒ ගත්ත ඒ වගේ න අපි අර පස්සේ එයාගෙන් අහමු විස්තර. ඒක පස්සේ කතා අරමු. ප්‍රතිඵල ආව දවසේම ප්‍රතිඵල දෙකක් ඇවිල්ලා දැන් ලොකු ළමයකින් ද අපිට වඩා ගන්න විදියකුත් නැහැ. මේ පොඩි එක්කෙනාගේ වයස කීයද? අවුරුදු 6යි. ආ 6 ඉන්න නංගි අක්කට තෑගි දීලා මේ තෑගි දුන්න පෙට්ටිය. ඒකේ තිබ්බ තෑගි ටික මේ පෙට්ටි දෙක දීලා තියෙනවා. ආ මේ තියෙන්නේ තෑගි. මේ දෙන්නම අක්කයි නංගි දෙන්නම හොඳ චිත්‍ර ශිල්පියෝනේ තාත්තා වගේ. ඔන්න ඇඳලා තියෙන ඒවා. මේවා තමයි තෑගි දිර දීලා තියෙන්නේ. හරි. ඔන්න උදේ තේ මේසේ අපිට සංග්‍රහයට දෙන අතිරස මුං කැවුම්, යලි තලප, කෙහෙල් ගෙඩි, ආස්මී ටිකක් දුර්ලභයි දකින්න
කිරිබත විලුණු මිරිස් විදියනෝ නංගි අක්කට දුන්න තව තෑ එකක් බෝ එකක් බලන්න ලියන්න බලන්න මොනවද තියෙන්නේ බලන්න මේ වෙස්සේ නේද අනේ මුද්දකුත් තියෙනවා ඇතුලේ ඒක අපි වැළුවෙත් නේ අපි දැන් ජූටි ගමනක් යන්න යන්නේ යනවා අපි ඉංගිනිමිටිය වැවට ජලාසෙට තුචාර ලැගෙදට මාළු දෙන්න යන්නේ මම යන්න හිතන් හිටිය ගමනක් ලොකු දුරක් යන්න තියෙන හින්දා කියනේ දැන් ඔන්න පහසුවෙන් මෙතන ඉඳන් පොඩි දුරයි අපි ප්‍රදේශයේ ඉඳලා කිලෝමීටර් 40ක් විතර යන්න තියෙනවා මේ ඉඳලා නම් කිලෝමීටර් 12ක් වගේ යන්න තියෙන්නේ තුචාරගේ වාහනේ යන්න හම්බෙච්ච හින්දා ඒ chance එකත් වැදුනා ගිහිල්ලා බලමු මාළු අපිට අදාල් තැනට යන්න බැරුණා මගදීම මාළු හම්බුණා ඒ ටිකත් අරන් අයිස්ක්‍රීම් ගත්තා මොනවද දැන් උතන උයන්ද යන්නේ මොනවද මෙතන උයන්ද යන්නේ අල තම්බල තියෙනවනේ අල තම්බෝ බත්තිය මස් ලියනවා මේක මොනවද කොල් කුඩු වේලෙන්න දාලා තියෙනවා चुट्टा कर बोर हल बल लूलू तीन बत्तेल අපි මූණ නංග හැදෙ පණිස් කැරේ ඔකට තව කවුරු හරි ආයේ බෑ. ඒක වටම ගේනේ. මොකද අය ඔය කිරි වටක් නෙගෙන්නේ කියවි කියලා. නෑ නෑ එයාර මම රෑ කතා කරලා කිව්වා. ඉඳන් කරදරේ ගාන 50ට නම් පාඩු නෑ. ඒක පාඩන්නේ. මේ ගිරිට බල වරන නෑ. 850යි 500. ඔව්. ඒක වැවෙද්දී මම තමයි කියන්නේ. මම මේ කලින් දැම්ම වීඩියෝ එකක තියෙන කොම්පෝස්ට් හදන විදිය ගැන මේ මේ ගෙදර අපේ තුෂාරගේ තාත්තගෙන් තමයි මේ ක්‍රමය ඉගෙන ගත්තේ මේ තියෙන්නේ ගෙවත්තේ කපල අයින් කරන කොළ රොඩු ගෙනල්ලා මේ විදියට ලස්සනට ගොඩ ගහනවා මම නම් ඒ තරම් ලොකු ගොඩවල් නෙමෙයි හැදුවේ පොඩිවට මේ මේ තාත්තා කරන්නේ වත්තේ තියෙන සියලුම රොඩු ගෙනල්ලා මේ එක තැනක තමයි ගොඩ ගහන්නේ මේ කාලයක් යද්දි දිරාපත් වුනහම කොම්පෝස්ට් විශාල ප්‍රමාණයක් හම්බෙනවා අමුතුවෙන් ඔය කොම්පෝස්ට් හදා ගන්නවා කියලා මහන්සි වෙන්න දෙයක් නැහැ ගොඩ ගාලා තිබ්බාම මාස කිහිපයකින් කොම්පෝස්ට් හැදෙනවා මේක මේක පෙන්වන්න ඕනේ වුනේ මේ මේක ලස්සනට ගොඩ ගහලා තියෙන එක ගැන ඇත්තරම රොඩු ටික ගිහිල්ලා නිකම්ම දැම්මහම මේ වගේ අලංකාර නැහැ ඉතින් මේක ලස්සනට තියෙනවා ඒකයි මේක පෙන්වන්නේ ඒක වැදගත්කම ඔය දැන් වගාව පෙන්වන්න යන්නේ බලමු මොනවද පෙන්වන්නේ කියලා මේ කිරි තඹල මේ කිරි තඹල කිරි තඹල මේ කරල ලොකු එකක් නැද්ද බලන්න මේ ඔය ඔය සයිස් එකද නැත්නම් විතර ලොකු වෙනවද හම් මේ මේ ද ලොකු වෙනවද
ලොකුච්චි වනේ නේ නේද නේද ලොකු දැන් මේ පරංග ගත්තා විතර මේ මෙතන නේ පරංග තාප තාප කියලා තියෙනවා මුදෙම යනවා නේ හරි තාටි ගිල්ලෙන් හරි මිරිස් පැල තියෙනවා කොච්චි පැල වෙන්නත් පුළුවන් අබ තියෙනවා ගම්මිරිස් තියෙනවා විනා කිරි සුවඳ කුත් වෙනවා වගේ නේද අබ වල මම ටිකක් සද්දෙට කතා කරන්නම් अरे नंदर गया ना पटो गंड गया ला मेकिंग आराम वेदन ने पटो गंड गया उसे मत माल कपना का कम माल पुलिस कर ला जाने साइज कर गांड दिन ना नहीं अभी निकांग कपान ना साइज कर गांड दिन ना वो अभी अति बहुत हरी नहीं की आई लक्ष्य के टोड़ा गया नहीं ये दिए ने कोमारी कावा कावे टे दाबु बटे वगा वगा बलापुर चाद मंड बेरी दी मे दी अगा उड़की लपहुगी का पहले बेदला लोक मुद्रक मांगता नहीं पहले खेते पाद हास्य पना हा। एक पहले हास्य पना हे मे हिटोला तीन मे चोटी था मकान मेक याम से प्रमाण विशाल नाट तम पास तम रासायनिक द्रव्य अतुलट दाल ये सुगंधन को दी वाल पट्ट की अने मे अगा कुले एक शाख्या रोज फुड की नो नीट पहले एक सी दीट वाला हेटक की तीन मेक मे मे आवश्यक प्रमाण है दिन की अने कोमारी कमल मन देखल दिब्बे मेती है निमाले दाल मुकद दाल एलबीसिया अन ये वाटी का कोटला मैं पाल लेने दा आला दवा किया पाल लेने दा दवा हाँ लेने पाल लेने में गंदा गांव है क्या किधर पाल लेने दा नो ने किधर पाल लेने दा आला इधर पसे मैं
एक सामान्य ये वातुरट देगुड़िया को आगे था वातुरट का दाला जब मिरिस रोड गया वो हम कोड़े पो हिटिंग ने कोड़े वेन ने ये मिरिस दे माँ के मिरिस का कोड़े वेन ने मने दे माँ का हाया कुछ सिस्टर ते लाखों देने का ते कोई भी लाये खाओ तो कीवे कॉल कर अम्मे याले हाँ की ये की लड़की कैसे आनो आटा ही किया मुकद हितू ने देने का मालबो के देखा तीन मणमाल जोड़ मलबुके दिखाती मणमाल अते दिबे बीमती मणमाल अति दिखाती मीदी कौदे गस्वर्ग दिखाती पोटी को गया देखेंगे किरीवेरिए लापीठिता गंड पुलवांग भाई मैं देखे सुंद देखा के हरिए का मुकाद के लापी दान है हिरीवेरिए क्या ने मुकाद गेला देखेंगे एक ना हिरीवेरिए वेन्डो ने कौर हरी दान के मे क्या बेहदी कराई के लापी बला पुरुते कड़ुपहार हरी प्राणजीव को प्राणजीव मड़ती మదటి మే తీయన్నే బెహెత్ పతో పతోక మేక తమ గాని బెహెత్ పతో ఇక బెహెత్ పతో మేక అవిల్లా హరంకహ 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 ఇంకా కహపందర వగే మైని కహపందర మ కహ వర్గ మై ఇదకొడ మే తీయన్నే మే కస్తూరి దేహి మే కడుపహార తువాల బెహెత్ హంద తువాల బెహెత మేక అవిల్లా మే 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 అశోకంద అశోకర కిల కేంద అముక్కర కిల కే అముక్కర कुंबरू लगे काटू दिन
අර තියෙන්නේ මේ සිවිය සිවිය මුල් සිවිය මුල් කියලා විකුණන්න තියෙන්නේ නේ ඔව් මේ තියෙන්නේ මුලත් වාගේ ගම්මිරිස් කොළේ වගේ නේ කොළේ කොළේ වගේ ඔව් සිවිය පිප්පිලි කියන එක නෙමෙයි නෑ නෑ අත නිකන් කොළේ අල්ලලා පෙන්න අරලු 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 මන් දැක්කමයි අද අද තමයි දැක්කේ ගහ මේක දැකලා දුරේ පල්ලි ගුරුද අරත්තද අරත් 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 හිමි අරත්තනේ හිමි අරත් අරක වද කහ මෙතන තියෙනවා ගුරුළු නෑ මේ මේ ගරුඩ රාජ ගරුඩ රාජ හරි එතකොට මේක ඇවිල්ලා මේ 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 රත්නිතුල්ද නෑ රත්නිතුල් අතර තියෙනවා මේක ඇවිල්ලා මේ මේ අර අර කොතලින් මුටු ආ කොතලින් මුටුද කොතලින් මුටු මේක මේක බටකිරිල්ල එලි වෙරිගේ වගේනේ तीन මේ කොළ පහක් තියෙනවා. ඔව්. මේ කොළ පහක් තියෙන එක තමයි විරි කළා බෙදෙන්නේ. තෙත් කළා බෙදෙන එක මේකේ තව කොළ වලක් එනවා. ආ. අර ඉන්දියාවෙන් එන එකක් තියෙනව නේද? ඔව් ඒක වෙනස්. තෙත් කළා බෙදෙන බින් කොහොම වර්ගයේ කොළ හතක් එනවා. මේ දෙක කියන්නේ ගම්මාලු ගම්මාලු කිරි නේද දියවැඩියාවට ගම්මාලු ලීයෙන් කෝප්පයක් හදලා පාවිච්චි කරපුවාම වතුර දාන්න හොඳයි කියනවා මං ගම්මාලු කිරි කිනත් පෙරුම් කය මෙන්න මේ පෙරුම් කයෙන් ගහේ දැල්ලේ එනවා පුංචි පැණි බින්දු දෙකක් වගේ බින්දු දෙකක් මෙතන මේ මේ මේකේ සමාන මේ තින් මෙතන එනවා මේ පැණි බින්දුව ඔව් මේ පැණි බින්දුව ඇවිල්ලා ගණි බවණ වෙනවා මෙතන ඇවිල්ලා එළියට ඇවිල්ලා මේ තින් ඔව් ආ ඔව් ඔව් අන්නේ ඔය බින්දුව ඔයා චුට්ටක් අත පොඩි කරලා බලන්න ගන්න බලන්න නේ දාන්නේ කරලා ගන්න ගලලා සුවඳ බලන්න ආ පෙරුම් කයෙන් සුවඳමයි එන්නේ හ්ම් මොකද පෙරුම් කයෙන් ඕක තමයි බෙල්ල ගන්න කොහොමද දන්නේ මේක නිස්සාරණය කරගන්නේ නේ නිස්සාරණ කරගන්නේ ස්වභාවය වෙනවා මේක ගහ හොඳට හැදෙන්න ඕනේ හොඳට අවු තිනකොට මේ හැම අවු තිනකොට මේ ගහ මේ පැණි බින්ද කොයක් එනවා කොහොමද පැලි හොයාගත්තේ මේ පැලි මේ මේ මං තනකින් මෙල දිලා ගත්තේ අම්මුණා තුෂාර්ලාගේ ලොකු තාත්තා තාත්තගේ අයියා මාමගේ වයස කීයද කීවේ මාද 82යි 82යි වයස මේ ඉන්නේ ලොකු තාත්තගේ 22ගේ ලුක් එකක් තියෙන ලොකු අම්මා ලොකු අම්මර වයස කීයද දන්නේ 75යි 75යි ඔව් කට්ටිය දැන් සමු ගන්න වෙලාව මොකද පච්චයක් තියෙනවනේ අතේ අතේ පච්චයක් තියෙනවනේ බලන්න ඒක පොඩි ලියලා නන් නෙමෙයි කොබන් කොබන් නිර්මල දහම බුදු දහම ඒකනේ මේ තියෙන්නේ පඹුරු ගහක් මේක මේ 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 තරම් විශාලට වැඩෙන්න
මේ තියෙන විදියට දැන් අවුරුදු කීයක් වගේ පරණ ඇද්ද මේ ගහ මේ තියෙන විදියට අවුරුදු 60 70ක් 100ක්වත් යන්න ඕනේ පඹුරු ගහ මේ ගානට හැදෙන්න පඹුරු කියන්නේ බොහොම ඖෂධීය සාගයක් හැබැයි මේක උදළු මිටට කැටි මිටට තමයි ගන්නෙ පඹුරු කොලේ දොඩම් කොලේට ගොඩාක් සමානයි බෙහෙතට ගන්නවා දොඩම් දොඩම් කුලේ ශාකයක් පැංගිරිසු හොඳයි මේ දවස්වල පඹුරු සහ යකින ආරන් තමයි වාෂ්ප අල්ලන්න කියන්නේ මේ කොරෝනා වසංගතයත් එක්ක වාෂ්ප වලට වාෂ්ප අල්ලන්න ගන්න කියන්නේ පඹුරු කොළ සහ යකින ආරන් කොළ හැබැයි ඊට අමතරව පඹුරු ගස කියන්නේ ගොවි ජනතාවට විශාල ප්‍රයෝජනවත් ගහක් हरी हाँ हाँ Yeah.